ආණ්ඩුවෙන් විපක්ෂයට ගියපු සමහර අය ආය ආණ්ඩුවට එනවා කියලා තමන්ට කුරුල්ලෙක් කිව්වා කියලා ඩිලන් පෙරේරා මහත්තයා කියනවා. ඒ කුරුල්ල කවුද කියලා දැනගනිමු. රටවට කර බැඳවත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. මම කියපු කතාව නෙවෙයි ඒ දැම්මේ. ආණ්ඩුවේ බඩ පුරෝගෙන කියනවනම් ඒගොල්ල කියන විදියට ඉඩක් නැහැ කියන එක. බඩ පිරිලයි කියනවනම් ඒකයි උත්තරේ. අපි හැබැයි දන්නවා මේ මුදල් ගත්ත කට්ටිය. ඉතින් අපි අනාගතේ බලාපොරොත්තු වෙනවා මේවා ඇත්ත වශයෙන්ම රටට හෙළි කරන්න. මම හම් වෙන්න දෙන්නේ 3 දෙනෙක් ආවා විශාල මුදල් අරගෙන. එතුමාට වහාම කියන්නේ කළා පොඩ්ඩක් ඉන්න මම පොඩ්ඩක් ඉන්න. පොලිසියට ටෙලිෆෝන් කළා CID ටෙලිෆෝන් කළා මෙන්න මේ මිනිස්සුන්ට සල්ලි දෙන්න ආවා කියලා අල්ලගන්න තිබුණානි. ඉතින් බලන්න එතුමාගේ ක්‍රියාමාර්ගය. මේ කඩේ බඩු ගැන අපි හොඳට දන්නවා. මේ අයිතු ලෙස ලාභ ගන්න. තොපි කියලා ගල් විකුණන. ඒ විතරක් නෙමෙයි කඩේ වැඩ කරපු අයත් එළියට ඇවිල්ලා කියලා මාර හොර කන්නේ වෙන්නේ. මේ කඩේ වහන්දු. හැබැයි තවත් කඩයක් අල්ලලා දිනා මෛත්‍රී ස්ටෝර්ස්. ඉතින් මේ කඩේ ඉන්නේ කම්පට ගහිච්ච චරිත. කඩේ ඉන්න නඩියේ බැලුවම කාටද කියන්න පුළුවන් මේ කඩෙන් බඩු ගන්න කියලා. ඉතින් ජවිපේට මේ ප්‍රශ්නේ තියෙනවා ඇත්තට. ජවිපේ ඒකනේ කියන්නේ ෂුවර් නෑ බඩු කියලා. සෑහෙන බොණ්ඩ වෙන ප්‍රශ්න මේ. සබෝට සෑහෙන මිලයි දෙකලම හිතෙන්නේ මොනවා කියනද කියලා මට එතුම දන්නේ නැහැ. සාමාන්‍ය මේවට කියන ගම් වල යන ගී කියනවා කියලා. දැන් කැඩි කැඩි යන්න පටන් අරන් තියෙනවා. දැන් 24 මේක රණිල් කුසුමහත දෙන්න වෙනවායි කියන කාරණා අරීමේත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ අයගේ දැනටම තියෙන යම් යම් ප්‍රකාශනත් එක්ක සමහර අය නැවත ගමන් එන්න වගේ උත්සාහයක්ත් තියෙනවා කියලා කොහා කියනවා. අවුරුදු ලඟුණම කොහා කියනවා ඒ කොහා කියනවා නැත්නම් අර මල්ලියයි වගේ කීමෙන්ද කියන්නේ කියලා. නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා මෙරට අමරිකානු තානාපතිනිට සිදු කළ චෝදනා සම්බන්ධයෙන් අමරිකානු තානාපතිනි මිචෙල් ජී සීසොන් මහත්මිය ප්‍රතිචාර දක්වා තිබෙනවා. අමාත්‍යවරයා පසුගියදා පැවසුවේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නේ නම් තමන්ට විවිධ වරප්‍රසාද ලබා දීමට අමරිකානු තානාපතිනිය උත්සාහ කළ බවයි. අමරිකන් තානාපතිතුමී මා හම්බෙන්න ආවා. ඇවිල්ලා මට කිව්වා උඹ දක්ෂ අමතිවරේ අපි දන්නවා උඹ ගැන. ඊළඟ මම අහන අර උතුරේ කඳුරු ටික අස් කරන්න බැරිද? මම කිව්වා ඒක මගේ කාර්යයක් නෙවෙයි. අන්තිමට මේ මිනිස්සයා මට කියනවා උඹගේ දරුවෝ දෙන්නට අමරිකාවේ ශිෂ්‍යත්වයක් දෙන්නම් අවුරුදු 5කට. උඹට ග්‍රීන් කාඩ් එක දෙන්නම්. උඹට අමරිකාවේ ගෙයක් දෙන්නම්. උඹ මේකට කැමතිද? මං කිව්වා ඕගොල්ලෝගේ ඒව මට එපා. ඒ වරදාන වලට නැමෙන එකෙක් නෙමෙයි. ඒ රෙකෝඩින් තියනවා. අද දිනේ ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපතිනි මිචෙල් ජී සීසොන් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා සිදු කරන චෝදනා පදනම් විරහිත බවයි. තම රජයේ මෙරට රජයේ නිලධාරීන් සමග පවත්වන සම්බන්ධතා සහ ශ්‍රී ලංකාව පිළිබඳ අමරිකානු ප්‍රතිපත්තිය මෙන්ම එරට දේශපාලන සහ ආර්ථික පද්ධතිය පිළිබඳව අමාත්‍යවරයා මූලික වශයෙන්ම වැරදි වැටහීමකින් සිටින බවද ඇය සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හසලක ආසන බලමණ්ඩල නියෝජිතයින්ගේ රැස්වීමක් අද පැවැත්වුණා. එහිදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතා මෙලෙස අදහස් පළ කළා. රනිල් වික්‍රමසිංහ 2003 ලිසුම් මත්සන් කරනකොට එවකට හිටපු නායිකාව චන්දිකා කුමාරතුංග සුනාමි සහන සම්බන්ධනේ හදලා සම්පූර්ණ කොටියන්ට සුනාමි වැඩපිළිවෙල බාර දෙන්න එදා ක්‍රියාත්මක කරා. ඊට පස්සේ ටයිම් සංගරාවට මම පෙරේද බලය වැඩසටහනේ පෙන්නවා. අවුරුදු 10ක් චන්දකින් තොරව ප්‍රභාකරන්ට උතුරු නැගෙනහිර බාර දුන්න පමණක් නෙමෙයි එතන හිටපු ත්‍රස්තය ඔසියලු දෙනාට නීත්‍යානුකූල පොලිස් නිලධාරීන් බවට පරිවර්තනය කරනවායි කියලා කිවිසුමක් ගහලා චන්දිකා කුමාරතුංගත් එදා මේ දින්න හිම කරන්නයි උත්සාහ කරේ. ඒකේ කඩදාසි මංගාව තියෙනවා. එදා පෙරේද බලය වැඩසටහනේදී රතන හාමුදුරුවන්ගෙන් අහපුවාම කතා කරගන්න බැරුව ගියා. මේ අයද අද මෙතන මේ පොදු අපේක්ෂකයෙක් කියලා චන්දිකා කුමාරතුංගත් එක්ක මුල් වෙලා ඉදිරිපත් වෙලා ඉන්න මේ රටේ සාධනීය වැඩ කොටසක් කරපු උතුරු දකුණ එක්කාසු කරපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියන චරිතය රටට සාමය ලබලා දීලා රටේ ඉදිරි අනාගතය ගෙනියන්නට මේ ජනතාව මම විශ්වාස කරනවා. එතුමාට ඒ ආශිර්වාදය ලබා දෙනවායි කියන එක. පසුගිය දිනවල හිරු CIA හරහා හෙළි කළ කුලි පදන මත රථවාහන ලබා ගන්නා මහනුවර වංචනික ව්‍යාපාරිකයා පිළිබඳ තවත් තොරතුරු රැසක් අප වෙත ලැබී තිබෙනවා. මෙම වංචාවට හසු බොහෝ පිරිස් පැවසුවේ තම රථවාහන නීති විරෝධී ගවයින් සහ කංසා ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති බවයි.
මහනුවර සුදුහුම්පළ ප්‍රදේශයේ ඇති මෙම වංචනික ආයතනයට අප ළඟා වුණේ කුලී පදනම මත වාහන ලබා දීමේ හැකියාව සොයා බලමින්. එෙහිදී අප සැලසුම් කළ ආකාරයටම මේ වන විටත් රථවාහන වංචා බොහොමයක් සිදු කර ඇති මෙම පුද්ගලයා CIA කැමරාවට කුටු කර ගැනීමට අපට හැකි වුණා. අප ගෙන ගිය රථය ලබා ගැනීමට කැමැත්ත පළ කළ මෙම වංචනිකයා මෙලෙස අදහස් පළ කළා. අපි සාමාන්‍ය වාහනේ බලන්න කොයි වගේ පුරාවටද ලෝන්? ඒක ප්‍රශ්න නැහැ මත්ත. වාඩ් කෝල් ලැබිලා එන්න පුළුවන් මේ වාහනේ ළඟපාතම තමයි දුවන්නේ. වැඩි මනුවර කොළඹ මේ ලයින් එක තමයි දුවන්නේ. රතවාහන ලබා ගැනීමේදී මොහු මෙලෙස පැවසුවත් වංචාවට හසු වන් තමන් මුහුණ දුන් අත්දැකීම් හෙලිකලේ මෙලෙසින්. බැන වැදිලා ඊට පස්සේ කිව්වා කැමැති දෙයක් කරන්න දෙන්නේ නැහැ මාසෙකින් තමයි දෙන්නේ. මාසෙකට පස්සේ වාහනේ දුන්නා. ඒතකොට වාහනේ හොඳටම හප්පලා ටයර් මාරු කරලා ලයිට් මාරු කරලා බෆර් එක කඩලා මොඩලක් දුන්නෙත් නැහැ. මාස 6ක් වාහනේ ගල තියාගෙන හිටියා. ගොඩාක් සැරයක් ගිහිල්ලා මං කොහොම හරි වාහනේ ගත්තා. වාහනේ ඇත්තටම මම ගන්නකොට හොඳටම දොරවල් හතරම ඩැමේජ්, බොනට් එක ඩැමේජ්. වංචාවට හසු වූ කාන්තාවක් තම රතියට කර තිබූ අලාභය මෙලෙස හෙළි කළා. මිනිසුන් දහඩිය මහන්සියෙන් උපයා ගන්නා දේපල වංචනික ලෙස ගසා ගන්න මෙම කූට ව්‍යාපාරිකයා අද වන විටත් නිදැල්ලේ සිය රැවටිල්ල තවදුරටත් කරගෙන යනවා. පොලිසිය උසාවිය මගහැර නීතියට පයින් ගසන්නට මොහුට ශක්තිය ලැබුණේ කෙසේද? වැසි ඇති නීතියේ දැස් විවර වී මෙම වංචනිකයාට හසු වූ මිනිසුන්ට පිළිසරණ ලැබෙන්නේ කවදාද? හිරු CIA දැඩි විමසිල්ලෙන්. එප්පාවල නගරයේදී ඊයේ පෙරවරුවේ ප්‍රවෘත්ති වාර්තා කරන කටයුත්තක් අතරතුර ප්‍රහාරයකට ලක් වූ හිරු මාධ්‍යවේදී තිසර සෝමරත්න මහතාට පහර දුන් මැර පිරිස රෝහල තුලදීද ඔහුට තර්ජනය කර තිබෙනවා. තිසර සෝමරත්න මහතා පවසන්නේ ඊයේ තමාට පහර දුන් තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී වසන්ත බණ්ඩාර ඇතුළු පිරිස තමාට සහ තම දෙමාපියන්ට මරණ තර්ජන එල්ල කළ බවයි. එප්පාවල නගරයේදී පැවැත් වූ විරෝධතා ව්‍යාපාරයක මාධ්‍ය ආවරණ කටයුතු සිදු කරමින් සිටි හිරු මාධ්‍යවේදී තිසර සෝමරත්න මහතා එහි සිටි මැර පිරිසකගේ ප්‍රහාරයට ලක් වූයේ ඊයේ පෙරවරුවේදී. එම සිදුවීමත් සමග තිසර සෝමරත්න මහතා එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා. රෝහල් ගතව සිටි හිරු මාධ්‍යවේදී තිසර සෝමරත්න මහතාට මේ අතරතුර ඊයේ රාත්‍රියේ සහ අද පෙරවරුවේ තර්ජනය කර ඇත්තේ ඔහුට පහර දුන් පිරිස විසින්. ඔවුන්ගේ ආධාරකරුවන් විශාල පිරිසක් ඒ රෝහල එප්පාවල රජයේ රෝහලට ඇවිල්ලා මට විවිධ අවස්ථාවල තර්ජනය කිරීම සිදු කරා. මගේ කැමරාවට පහර දුන්නු වලේ සංජීව කියන පුද්ගලයා අද උදෑසන ආවා රෝහලට 6:00 විතර. ඇවිල්ලා ඉවරලා කිව්වා උඹගේ අම්මයි තාත්තයි උඹේ ඇස් ඉස්සරහම මරලා දානවා, ඊට පස්සේ උඹවත් මරනවා කියලා. වගේම උඹට ඊයේ මම වැඩක් දෙන්න සෙට් කරා, ඒ වැඩේ හරි ගියේ නැහැ කියලා කිව්වා. මට ලොකු බයක් දැනෙනවා මගේ ජීවිතය ගැන, වගේම මගේ දෙමව්පියන්ගේ ජීවිත ගැන. මට මේ තියෙන තත්ත්වයත් එක්ක පාවල රජේ රෝහලේ ප්‍රතිකාර ගැනීමට බියක් තියෙනවා. මෙම තර්ජනය කිරීමේ සිද්ධියත් සමග තිසර සොමරත්න මහතා එප්පාවල පොලිසියට අද පෙරවරුවේ පැමිණිල්ලක් කරනු ලැබුවේ තමාගේ සහ දෙමාපියන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. මේ අතර හිරු මාධ්‍යවේදියාට පහර දීමේ සහ මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියට විරුද්ධතාවය පළ කරමින් අද පෙරවරුවේ මාධ්‍ය සංගම් එකතුවක් දඹුල්ලේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පැවැත්වුවා. ඒ මැර කණ්ඩායම ඔහුටත් පහර දීලා ඔහුගේ කැමරාවටත් හානි කළා තියෙනවා. මේ මොහොත වෙනකන් ඒ පහර දුන්නේ මැරයෝ කවුරුවත් පොලිසිය අත්අඩංගුවට අරන්නේ නැහැ. මොකද්ද මේ මාධ්‍ය නිදහස? තිසරට එප්පාවල දිගහන්නේ පොලිසිය බලාගෙන ඉද්දි දවාලේ රජේ රෝහලකට ඇවිල්ලා වෛද්‍යවරු ඉද්දි පොලිසිය ඉද්දි මැරයෝ ඇවිල්ලා කතා කරලා කියනවා උඹේ අම්මා මරනවා, තාත්තා මරනවා, ගෙදර මරනවා, තමුන් මරනවා කියලා. මේ තරම් රජරට ප්‍රදේශයේ නීතිය වල් වැදිලාද කියලා අපි පොලිස්පතිතුමාගෙන් අහනවා. මේ තිසර මාධ්‍යවේදියාට හෝ ඔහුගේ පවුලේ අයට යම් කිසි හෝ බලපෑමක් කරදරයක් එල්ල වෙලා වෙනවා නම් ජීවිතයට හානියක් සිද්ධ වෙනවා නම් ඒකට වග කියන්න ඕන මම පොලිස් දෙපාර්තමේන්තුව. තව දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ.
හැටන් සිට බෝගහවත්ත දක්වා ධාවනය වූ ලොරි රථයක වියදුරට නින්දයාම හේතුවෙන් ඊයේ රාත්‍රී කොත්මලේ මල්දිනිය ප්‍රදේශයේදී අඩි 15ක පමණ ප්‍රපාතයක වූ නිවසක් මතට පෙරළී තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ ලොරි රථයේ වියදුරු සහාය සහයක මල්දිනිය මූලික රෝහලටත් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහලටත් ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් දිබුල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. අද අලුයම වෑන් රථයකින් පැමිණි පිරිසක් කුරුණෑගල පන්නල වගුරුවෙල මංසන්තියේදී එහි තිබූ මැතිවරණ සැරසිල්වලට හානි සිදු කර තිබෙනවා. මුහුණු ආවරණය කර පැමිණි මෙම පිරිස ඒ අසල පිහිටි නිවසකට හානි සිදු කර නිවසයන්ටද පහර දී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ඇතුළත් කෙරුණේ කඳානගෙදර ප්‍රාදේශීය රෝහලටයි. ගාල්ල නාවින්න ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ ඇතුළු දිවියෙක් නිවසයන් විසින් අල්ලාගෙන තිබෙනවා. අඩි දෙකහමාරක් පමණ දිගැති මෙම දිව්‍යා කලක පටන් එම නිවසේ කුකුලන් ආහාරයට ගෙන ඇති අතර නිවසයන් එම දිව්‍යා ගාල්ල වනජීවි නිලධාරීන් වෙත බාර දී තිබෙනවා.